ක්‍රිකට් වට රවුම අපේ ක්‍රිකට් අපේ විදිහට. අයිබෝන් ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් දේශය ක්‍රිකට් කාන්තා ක්‍රිකට් මේ සියලු දෙයක් ගැනම කතාගන්න ලංකාව එකම් වැඩසටාන ක්‍රිකට් වටරවම. ඉතිං අපි දැන් සැප්තැම්බර් මාසේ ඉඳං ක්‍රීඩා කරන මේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්වවටේ විස්තරයි. ඒ වගේම අපේ මුල්පෙළ ක්‍රිකට් තරඟාවලිය අපි කියන ෆස්ට් ක්ලාස් ප්‍රීමිය ක්‍රිකට් තරඟාවලියේ දැන් අපි දන්නවා කවුද ෆයිනල් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒකේ ගෲප් ස්ටේජස් ඔක්කොම ඉවරයි. ඉතින් මේ විස්තර සියලු දෙයක් ගැනම කතා කරන්න මාත් එක්ක අදත් එකතු වෙනවා සචින් දනංජයයි ලක්ෂි සිඩි සිල්වායි. බොහොම සාදරයෙන් පිළිගන්නවා වැඩසටහනට. දැන් සචින් අපි ක්‍රිකට් වටරවමෙන් දැන් සීසන් ගණනාවක්ම කතා කරගෙන ආපු මේ අන්ඩර් 19 ඩිවිෂන් 1 මේ ස්කූල් ක්‍රිකට් ටූර්නමන්ට් එකේ දැන් වැස්සට සති ගාණක් ගහන්න බැරි වුණා ක්වාටර් ෆයිනල්ස් ටික. මොකද තත්ත්වේ ක්වාටර් ෆයිනල්ස් දැන් අටක් තියෙනවා TA TAB එකේ 4-4. මොකද තත්ත්වේ ක්වාටර් ෆයිනල්ස් වල? ඔව් දමිත් ක්වාටර් ෆයිනල්ස් 8න් දැනට 5ක් මේ වැඩසටහන අපි රූගත කිරීම සිදු කරද්දී තරඟ 5ක් පවත්වා තිබෙනවා. TA කොටසේ ක්වාටර් ෆයිනල් මැචස් 2කුත් සහ TAB කොටසේ ක්වාටර් ෆයිනල් මැචස් 3කුත් පවත්වා අවසන් වී තිබෙනවා. ඉතින් රිසල්ට්ස් අරගෙන බැලුවම ඉතාමත් ක්ලෝස් මැචස් කිහිපයක් අපිට බලා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ශාන්ත බෙනඩික් TA කොටසේ ශාන්ත බෙනඩික් මලියදේව තරඟයේදී මලියදේව විද්‍යාලය ඉතාමත් හොඳ ස්ථානයක සිටියේ ඔවුන්ට තරඟේ ජයග්‍රහණය කරන්නට හැකියාව පවා තිබ්බා. නමුත් අවාසනාවන්ත විදිහට ඔවුන් පන්දුට බහර දෙමින් සිටියේදී වර්ෂාවෙන් බාධා එල්ලෙනවා. ඔවුන්ට පන්දු වාර 8කුත් පන්දු 3ක් වගේ ප්‍රමාණයක් තමයි ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙනවා. ඔවුන් ලකුණු 93ක ඉලක්කයක් හඹා ගියේ. නමුත් අවාසනාවන්ත විදිහට තරඟයේ ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ෆස්ට් ඉනිං වල ගත්ත පොයින්ට්ස් සහ ඒ පෙන්වපු දස්කම් 90 ශාන්ත බෙනඩික් කණ්ඩායමට සෙමි ෆයිනල්ස් වලට යන්න අවස්ථාව ලැබුණා. අනෙක් පැත්තෙන් තවත් ක්වාටර් ෆයිනල් එකක් පැවතුණා TIA කේම ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරඟයේ. ඒ තරඟයටත් වර්ෂාවෙන් බාධා එල්ලුණා. නමුත් ඩක්වත් සහ ලුවිස් නියායට 90 ත්‍රිත්ව විද්‍යාලයට කඩලු 5ක ජයග්‍රහණයක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ ක්වාටර් ෆයිනල්ස් මැචස් දෙක ගහලා ඉවරයි. නමුත් සෙමි ෆයිනල් එකේදී ඔවුන්ට හම්බු වෙන්නේ කාවද මොන ප්‍රතිභාවදින්ද කියන එක තවමත් අපිට තීරණය කරන්න බැහැ. මොකද තව ක්වාටර් ෆයිනල් මැචස් දෙකක් පැවැත්වීමට නියමිත තිබෙන නිසා. ඒ වගේම TA B එකට අවධානය යොමු කරාම තරඟ 3ක් පවත්ව අවසන් ශාන්ත පීතර විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය අතර තරඟ ඉතාමත්ම උණුසුම් තරඟයක් වුණා. දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 10ක් පරාජයක් තමයි හිමි වුණේ. ඔවුන්ට පන්දු තිබුණා, ඔවුන්ට ගැටළු බවට පත් වෙලා තිබුණේ, ඔවුන්ට කඩුලු අත්තිව තිබ්බේ නැහැ ඔවුන්ගේ ජයග්‍රහණය ලබා ගන්න. නමුත් නිමුතු ගුණවර්ධනතුළු ශාන්ත පීතර විද්‍යාලය ඉතාමත් හොඳින් පන්දුවෙම සිදු කරා. ෂැනන් රොද්‍රිගෝ ඉතාමත් හොඳින් පන්දුවෙම සිදු කරා. ඔවුන්ට ඒ තරඟේ ඉතාමත් තීරණාත්මක ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. ඊට අමතරව තර්ස්ටන් විද්‍යාලය ඔවුන්ගේ ඉසිපතන විද්‍යාලය සහෝදර පාසල පරාජය පත් කරමින් සෙමි ෆයිනල්ස් වල ස්ථානය දිනාගෙන තිබෙනවා. ඊට අමතරව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙන්නපුව මාරිස්ටලා විද්‍යාලය පරාජය පත් කරමින් සෙමි ෆයිනල්ස් වලට සුදුසුකම් ලබාගෙන තියෙනවා. එතකොට එතන එක සෙමි ෆයිනල් එකක් දමිත් කන්ෆර්ම් මාරිස්ටලා විද්‍යාලය පරාජය පත් කරපු ශාන්ත ජෝසප් විද්‍යාලය වාස් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය තමයි එතන එක සෙමි ෆයිනල් එකක් වදින්න. ඉතින් තව මැචස් 3ක් සෙල්ලම් කරන්න තියෙනවා ක්වාටර් ෆයිනල්ස් වල. TA B එකේ එක මැච් එකක් ඉතුරුලා තියෙනවා ක්වාටර් ෆයිනල්ස්. ඒ වගේම TA එකේ මැචස් දෙකක් ඉතිරිලා තියෙනවා. ඒවලත් රිසල්ට්ස් අනුව අපිට ගොඩක් වෙලාවට සෙමි ෆයිනල්ස් ඊළඟ සතියේදී කතා කරන්න පුළුවන්. ඔව් දැන් සචින් කිව්වා වගේ මේ ක්වාටර් ෆයිනල්ස් 8න් 5ක් ඉවරයි. තව 3යි ගහන්න තියෙන්නේ. ඊට පස්සේ සෙමි ෆයිනල්ස් කොහොම ෆයිනල්ස්. ඉතින් මේ සමහර කණ්ඩායම් මේ ලිමිටෙඩ් ඩෝස් ටෝර්නමන්ට් එක ඉවර වෙනවත් එක්කම දැන් 2-day ටෝර්නමන්ට් එක පටන් ගන්න කල් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ට්‍රැඩිෂනල් මැචස් සෙල්ලම් කරනවා. ඉතින් ඒ ට්‍රැඩිෂනල් මැචස් කීපයක් සෙල්ලම් කරා ලක්ෂිසි දැන් සන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්සේ දැන් පූර්ණ ජයග්‍රහණ දෙකක් වාර්තා කරගෙනත් තියෙන. ඉතින් මොකද මේ ට්‍රැඩිෂනල් එන්කවුන්ටර්ස් කීපයක් සෙල්ලම් කරා ඒවල විස්තර පොඩ්ඩක් කිව්වොත්? උදමිත ට්‍රඩිෂනල් එන්කවුන්ටර්ස් ගැන කතා කරොත් ඉසිපත්න විද්‍යාලය සහ වූ වගේ ශාන්ත තෝමස් විද්‍යාලය අතර ට්‍රඩිෂනල් එන්කවුන්ට් එක පැවැත්වුණා. ඉතින් ඒ තරගයේදී ශාන්ත තෝමස් විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරගත්තා කඩලු 9කින් ඉසිපත්න විද්‍යාලයට එරෙහිව. ඉතින් මේක විශේෂත්වය වුණේ දමිත් මුලින්ම ශාන්ත තෝමස් පන්දු යවන්න ඉතාම හොඳින් පන්දු යවුවා. ඉතින් අපි දැක්කා ආකාශ් ප්‍රනාන්දු කඩලු 5ක් දවා ගත්තා. නේතන් කල්දෙලා කඩලු 4ක් ලබා ගැනීම සමත් වුණා. ඉතින් ඉසිපත්න විද්‍යාලයේ ලකුණු 30ක් වෙන ලකුණු සංඛ්‍යාවකට ප්‍රතිමින් මේ දෙවියගේ අයිතින් තමයි මේ ඉසිපත්න විද්‍යාලයේ පන්දුවට පහර දීමේ ලොකු පසුබැස්මක් අපි දකිනවා පසුගිය සත් දෙකේදී. මොකද ලිමිටෙඩ් ඩෝස් ටෝර්නමන්ට් එකේ ක්වාටර් ෆයිනල් එකෙත් ඔවුන් ලකුණු 100කට අඩු සංඛ්‍යාවකට දෙවියගා සීලමු දෙනා. ඉතින් දැන් මේ තරගයේ ලකුණු 31කට ඔවුන්ගේ ප්‍රතිමින් මේ දෙවියගා. ඉතින් කොහොමhari ඒ ලකුණු 31කට දෙවියගෙන් පස්සේ රිකවෙන්න හම්බුනේ නැහැ ඉසිපත්න විද්‍යාලයට. නැවතත් ශාන්ත තෝමස් විද්‍යාලය ඉතාම ලේසි කළු 9ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරගත්තා. අයින් පසු කතා කරොත් ගුරුකුල විද්‍යාලය සහ ලුම්බිනි විද්‍යාලය අතර
ට්‍රඩිෂල් එන්කවුන්ටර් පැතුන ඇති මේ තරගේ ජය පරාජයෙන් තොරව තමයි නිමාවට පත් වුණේ. නමුත් ප්‍රථමින් මේ ජයග්‍රහණය ලබා ගැනීම සමත් වුණා ලුම්බිනි විද්‍යාලය. ඉතින් මේකෙදී යසිරි යුගත් කඩලු හයක් ලබා ගැනීම සමත් වුණා මුළු තරගයේදීම. ඒ වගේම කතා කරොත් තවත් කඩලු පහේ අවස්ථාවක් බිඳිලා ඉන්න සමත් වුණා සත්සර ඒෂාන් ගුරුකුල විද්‍යාලය වෙනුවෙන්. ඉතින් මේ තරඟ දෙක තමයි පැවැත්ුණේ අපේ රිසර්ච් දැන් ටාබු ට්‍රැඩිෂනල් එන්කවුන්ටර්ස් පසුගිය සතියේ. ඔව්, ඒ වගේම දැන් අපි මේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන කතා කරද්දී දැන් අපි කතා කරන්නේ 19න් 15 තරඟාවලිය. ඒකේ අපි 15න් 15 අපි කියනවා මේ ප්‍රීම ටෝර්නමන්ට් එකේ ගොඩක් කාලෙ ඉඳන් තිබ්බ මේක තමයි ඩිස්ත්‍රික් ටෝර්නමන්ට් එක, ඊට පස්සේ ප්‍රොවින්ෂල් ටෝර්නමන්ට් එක. දැන් ඒකේ ප්‍රොවින්ෂල් ටෝර්නමන්ට් එක ප්‍රීමා ශ්‍රී ලංකා අන්ඩර් 15 යූත් ලීග් එක පටන් ගන්න දැන් තව දවස් කීපයක් තියෙන. සචින්, මේ ටෝර්නමන්ට් එක ගැන පොඩි විස්තරයක් කිව්වොත්. හොඳ, මෙත් දැනට වයස අවුරුදු 15න් 15 මේ ප්‍රීමා ටෝර්නමන්ට් එක අවුරුදු 2කින් 3කින් විතර පවත්වලා නැහැ. අවසන් වරට 2019 දී තමයි මේ තරඟාවලිය පැවැත්තුනේ. ඊට පස්සේ කොවිඩ් සහ රටේ පැවති අයහපත් තත්ත්වය නිසා මේ තරඟාවලිය අවුරුදු කිහිපයක්ම පවත්වන්නට හැකියාව ලැබුණේ නැහැ. 2019 අන්තිමට තිබ්බ අවුරුද්දේදී බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම තමයි ශූරතාවය දිනාගත්තේ. ඉතින් දැන් වසර කිහිපයකට පස්සේ ආයෙත් ඔන්න ටෝර්නමන්ට් එක පටන් ගන්නවා. නොවැම්බර් 21 ඉඳලා නොවැම්බර් 29 වෙනකන් තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. තරඟාවලියට කණ්ඩායම් පහක් එකතු වෙනවා. මහනුවර, දඹුල්ල, ගාල්ල, ඒ වගේම කොළඹ උතුර සහ කොළඹ දකුණ විදිහට තමයි මේ කණ්ඩායම් පහ එකතු වෙන්නේ. ඉතින් ඩිස්ත්‍රික් තරඟාවලිය උනාට දමිත් ඩිස්ත්‍රික් තරඟාවලිය මේ පාර ඒගොල්ලෝ පළාත් කිහිපයක් එකතු කරලා තමයි තරඟාවලිය පැවැත්වුනේ. දැන් උදාහරණයක් ඉදලා ගත්තම දඹුල්ල කණ්ඩායම සෙල්ලම් කරන්නේ උතුර, උතුර මැද සහ වයඹ පළාත්වල ක්‍රීඩකයෝ එකතු වෙලා තමයි සෙල්ලම් කරන්නේ දඹුල්ල කණ්ඩායමට. ඒ වගේම ගාල්ල කණ්ඩායම අරගෙන බලුවම ඌව සහ දකුණු පළාත් ඔය ප්‍රොවින්ස් දෙක එකතු වෙලා තමයි ගාල්ල කණ්ඩායම මේ පාර තරඟාවලියට එකතු වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ තරඟාවලියේ මේ කණ්ඩායම් සංයුතිය සකස් වෙන්නේ. ඉතින් මේ ඉදිරියේදී ඉදිරි දවස් කිහිපයේදී ඒ තරඟාවලියේ දැනට පැවැත්වෙන ඩිස්ත්‍රික් තරඟාවලියේ මූලික වටේ අවසන් වුණාන් පස්සේ ප්‍රොවින්ෂියල් නැත්නම් පළාත් තරඟාවලිය පැවැත්වෙනවා 21-29 තියෙන අවසන් මහ තරඟය MCA ග්‍රවුන්ඩ් එකේදී තමයි පැවැත්වෙන්නේ. අනෙක් තරඟ රත්මලාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා, වාරි මාර්ග ක්‍රීඩාංගණයේදී. ඉතින් ඒ තරඟ ඉතාමත් උණුසුම් වෙයි. අනික මේ ක්‍රීඩකින්ට ගොඩක් වටිනවා මේ තරඟාවලිය. මොකද මේ ගොඩක් ක්‍රීඩකින්ට අන්ඩර් 13 ඒගොල්ලන්ගේ ස්කූල් ටෝර්නමන්ට් එක සෙල්ලම් කරන්න හැකියාව ලැබුණේ. ඉතින් මේ ක්‍රීඩකින්ට ඒගොල්ලන්ගේ දස්කම් පෙන්වන්න මේකත් ඉතාමත් හොඳ තෝතැන්නක් වෙයි. ඔව්, දැන් අපි පළාත් තරඟාවලිය ගැන කතා කරා 19න් 15. අපි දැන් කාන්තා ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කරොත් අපේ මේ විමෙන්ස් සුපර් 4 ටෝර්නමන්ට් එක තියෙනවා. දැන් ඊළඟ අවුරුද්දේ ලොකු කුසලානයක් පැවැත්වෙනවා. ඉතින් ඒකට පෙරහුරුවක් ලෙස පැවැත්වෙන මේ විමෙන්ස් සුපර් 4 තරඟාවලිය ආරම්භ වුණා. ලක්ෂිසි, පොඩ්ඩක් මේ සුපර් 4 තරඟාවලියේ කණ්ඩායම් ගැනයි දැනට පැවති තරඟය ගැනයි විස්තර ගැන පොඩ්ඩක් කතා කරොත්. උදමිත තරඟාවලිය දැන් සුපර් 4 තරඟාවලිය කණ්ඩායම හතරක් සහභාගී වෙන්නේ දමිත්. ඉතින් මේකේ ප්‍රථම තරඟය කිව්වාගේ ආරම්භයේ පැවතුණා ග්‍රේස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම අතර. ඉතින් මේ තරඟයේදී ග්‍රේස් කණ්ඩායම ඉතාම දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරගත්ත ලකුණු 124ක. ඉතින් තරඟය ගැන කතා කරොත් මේ තරඟයේදී ග්‍රේස් කණ්ඩායමේ නායකත්වය දරුවේ හර්ෂිතා සමරවික්‍රම. අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්න ඉතාමත්ම දක්ෂ පිතිකාරණයක්. ඒ වගේම ඉතින් මේ කණ්ඩායම ඔවුන් මුහුණ දුන්නේ බ්ලූස් කණ්ඩායම. බ්ලූස් කණ්ඩායම නායකත්වය ආදාන්නේ සත්‍ය සංදීපනි. ඉතින් මේ තරඟයේදී මුලින් පඳුර පහර දුන්නු ග්‍රේස් කණ්ඩායම ලකුණු 201ක් ලබා ගැනීම සමත් වුණා. ඉතින් ලකුණු 50 අවස්ථා සඳහන් වුණේ නැහැ ග්‍රේස් කණ්ඩායම වෙනුවෙන්. හැබැයි වැඩිම ලකුණු ලබා ගැනීම සමත් වුණේ හන්සිම කන්නාරත්න ලකුණු 36ක් ලබා ගත්තා. ඒ වගේම නිලක්ෂණා සඳමිණි අවසානයේදී තම හොඳ ෆිනිෂ් එකක් ලබා දුන්නා නොන්දේ ලකුණු 34ක් ලබා ගනිමින් සහ කෞශල්‍යනු උත්යංගන ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් පන්දු යැයිමේදී බ්ලූස් කණ්ඩායමට නායිකා සත්‍ය සංදීපනි සහ හෂිනි ලියනගේ කඩලු දෙක බැගින් බිඳහෙලීමන සමත් වුණා. ඉතින් පිළිතුරුම ක්‍රීඩා කරපු බ්ලූස් කණ්ඩායමට මොන වෙලාවෙදිවත් කියන්නේ චේස් එකට හරියට ට්‍රැක් එකට නේද දුන්නේ නැහැ දමිත් ග්‍රේස් කණ්ඩායමේ පන්දු යාන්නියන්. ඉතින් දන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසුගිය වසරේදී විශේෂයෙන්ම කතා කරොත් ඉනෝ කරණවීර කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඌ ප්‍රධානම පන්දු යාන්නිය. ඉතින් අය කඩලු 3ක් ලබා ගැනීම සමත් වුණා. ඒ වගේම ඉනෝෂි ප්‍රනාන්දු කඩලු 3ක් ලබා ගැනීම සමත් වුණා ලකුණු 77කට බ්ලූස් කණ්ඩායම දවා ගැනීමේදී. ඉතින් නායක සත්‍ය සංදීපනි පවුනේ යම්තා දුර්ගල් ලකුණු ලබා ගැනීම සමත් වුණේ බ්ලූස් කණ්ඩායමට අය ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මේ විදිහට තමයි දමිත් ප්‍රථම තරඟය අවසානයට පත් වුණා. ඉතින් ලබන සතියේ වට්‍රම් වැඩසටහන තුලින් අපිට මේ තරඟාවලියේ වැඩිදුර විස්තර අපිට ලඟ වෙන්න පුළුවන්. මොකද ගොඩක් තරඟ අවසන් වෙලා ඉවරයි. තරඟාවලියේම අවසන් වෙලා ඉවරයි. අපි ලබන සතියේදී වට්‍රම් වැඩසටහන අරගෙන ඉන්නේ.
ඔව් දැන් ඒ වගේ අපි කාන්තා ක්‍රිකට් පාසල් ක්‍රිකට් සීල් දෙයක් ගැනම කතා කරා. නමුත් මේ දවස්වල පැවැත්වෙන ශ්‍රී ලංකාවේ දේශීය මුල් පෙළ ක්‍රිකට් තරගාවලියේ ෆස්ට් ක්ලාස් ප්‍රීමියර් තරගාවලියේ දැන් අපි කතා කරන අතරවාරයේදී අවසන් මහා තරගය පැවැත්වෙනවා. ඉතින් සචින් ගිය සතියෙන් කවුද අවසන් මහා තරගය සෙල්ලම් කරන්නේ? කවුද ටේබල් දෙකේ යටටම ඇවිල්ලා ඉන්නේ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔදමෙත් ගිය සතියේ අරගෙන බැලුවම තරඟ 12ක් පැවතුණා. එක තරඟයක් පමණයි ප්‍රතිඵලයක් සහිතව අවසන් වුණේ. මීගමු කණ්ඩායම අවශ්‍යම මොහොතේ අවශ්‍යම ජයග්‍රහණය ලබා ගත්තා. කඩලු 6ක ජයග්‍රහණයක් ලබා ගත්තා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ දේව. ඉතින් මීගමු කණ්ඩායම මේ ලබාගත් ජයග්‍රහණයත් එක්ක මීගමු කණ්ඩායම පොයින්ට් ටේබල් එක උඩට ගියා. ඉන් අනතුරු සැරසන්ස් කණ්ඩායමට ලොකු දෙයක් කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒක නිසා සැරසන්ස් කණ්ඩායම පොයින්ට් ටේබල් එක යටට වැටුණා. ඉතින් නාවික හමුදා කණ්ඩායම සමගම සැරසන්ස් කණ්ඩායමට ටියර් මේ නැත්තම් ගෲප් B එකෙන් එලියට යන්න සිදු වුණා. අවසන් ස්ථාන දිනාගත්ත නිසා ඒ ගෲප් එකෙන් CCC කණ්ඩායම එවැගේම අනිත් ගෲප් එකෙන් තමිල් යුනියන් කණ්ඩායම තමයි ශූරතාවය නැත්තම් පළවෙනි ස්ථාන දිනාගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ. ඒ වගේම අනිත් ගෲප් එකෙන් ගෲප් A එකෙන් අවසන් ස්ථාන දිනාගත්තේ ලංකන් සහ KTC කණ්ඩායම්. එතන ලොකු වෙනසක් වෙලා නැහැ ගිය සතියේ වගේම තමයි. ඉතින් CCC තමිල් යුනියන් අවසන් මහා තරගය අරගෙන ලබම CCC කණ්ඩායම අන්තිම සීසන්ස් දෙකේම ශූරතාවය දිනාගෙන තමයි මේ පාරත් අවසන් මහා තරගයට සෙල්ලම් කරන්නේ. ඉතින් ඔවුන්ට මේ පාර ශූරතාවය දිනාගන්නට හැකියාව ලැබුණොත් එය ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් බවට පත් වෙනවා. පිට අවුරුදු 3ක් මේ නැත්තම් සිව් දින නැත්තම් තෙදින තරගාවලිය ශූරයින් බවට පත් වීමේ ඒ වාර්තාව ඔවුන්ට දිනා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් තමිල් යුනියන් කණ්ඩායමත් ඉතාමත් දක්ෂ කණ්ඩායමක්. නැගියන ක්‍රීඩකින් සහ අධ්‍යක්ෂින් තිබෙන ක්‍රීඩකින් රැසක් සිටිනවා. ඉතින් අපිට මේ තරගයේ අවසන් ප්‍රතිඵලය අපිට ලබන සතිය වටරවුම වැඩසටහනින් කතා කරන්න පුළුවන් වෙයි. සිව් දින තරගයක් විදිහට තමයි මේ තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. ඔව් අපි බලමු ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගවලේ කවුද ෂූරෙන් වෙන්නේ කියලා. ඉතින් රැඳීන ද papri.com එක අපි වැඩි විස්තර ගේනවා. ඒ අවසන් මහා තරගෙන් පසිඳු සූර්ය බණ්ඩාර කියන නම මතක තියාගන්න වේවි. ඉදිරියට යද්දී ලකුණු 195ක් ලබා ගත්ත ගිය සතියේ. ඒ වගේම ඔහු තමයි මේ 1000ක් සෙල්ලම් ලබාගත් තව ක්‍රීඩකයෙක් බවට පත් වුණා මේ තරගවලියේ. ලක්ෂිති පොඩ්ඩක් කතා කරමු මේ අවසන් සතියෙන් පස්සේ කවුද ටොප් රන් ගෙටර්ස්ලා ටොප් විකට් ටේකර්ස්ලා කියන්නේ? කිව්වාගේ අප දැන් මුල් සති කිහිපෙම දැක්ක නිශාන් මදුෂ්කගේ දක්ෂතා තමයි තිබුණේ. හැබැයි තරගාවලියේ අවසාන භාගයේදී පසඳු සූර්ය බණ්ඩාර කියන නම අපි ගොඩක් ඇහෙන්න ගත්තා. ඉතින් අවසාන සතියේදීත් ඔව් දමිත් කිව්වාගේ ලකුණු 195ක් ලබා ගත්තා පසුගිය සතියේ වැඩිම ලකුණු සංඛ්‍යාව. ඉතින් ආයෙ ලකුණු 195ට හේතුවෙන් ඔහු ලකුණු 10 සීමා පසු කළා. ලකුණු 1091ක් ලබා ගනිමින් මෙවර තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගෙන නිමා කරා. නිශාන් මදුෂ්ක තමයි අවසානයේදී වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ තරගාවලියේ ලකුණු 1229ක්. අයින් පසුව තුන්වෙනි ස්ථානයේ හතරවෙනි ස්ථානයේ සහ පස්වෙනි ස්ථානයේ ඉන්නේ ගොඩක් සතිවල ප්‍රථම ස්ථාන පහේ හිටපු නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය සහ අවුතෙන් නමක් එකතු වුණා. දමිත් අවසාන සතියේදී තමයි ශ්‍රී ලංකා ටෙස්ට් තුන්ගිරියව් ක්‍රීඩකයා රමේෂ් මෙන්ඩිස්. ඉතින් රමේෂ් මෙන්ඩිස් පස්වෙනි ස්ථානයෙන් ලබාගෙන අවසන් කරනවා. පන්දුට පහර දෙන්නන්ගේ ලිස්ට් එකේ ලකුණු 818ක් ලබාගෙන ප්‍රථම වතාවට තමයි මේ සීසන් එකේ ගෙවු මේ ටොප් 5 රන් ගෙටර්ස් ලගේ ලිස්ට් එකට ආවේ. ඉතින් පන්දු යවන්නන්ගේ පැත්තට කතා කරොත් දන්නවා කෞමාල් නානායක්කාර තරගාවලියේ පුරාවටම ප්‍රථම ස්ථානයේ හිටියේ. හැබැයි අවසාන සතියේදී ප්‍රභාත් ජයසූරිය සමත් වෙන ඔහු අබ්බායන්න ඔහු එක් කඩුලකින් ඔහු අබ්බාගෙන් කඩු 67ක් ලබාගෙන තරගාවලියේ වැඩිම කඩු ලැබියා විදිහට නිමා කරනවා ප්‍රභාත් ජයසූරිය. කෞමාල් නානායක්කාර කඩු 66 තරගාවලියේදී තුන්වෙනි ස්ථානය, හතරවෙනි ස්ථානය සහ පස්වෙනි ස්ථානය දිනාගන්නේ නිමේෂ් විමුක්ති, ගයන් සිරිසෝම සහ තරිඳුරු රත්නායක. ඉතින් මේ නම් කීපයත් ප්‍රථම ස්ථාන පහේ හිටියා. ගොඩක් සතිවලදී අපි අහුගේ සතියේ කතා කරපු. ඉතින් ඒ වගේම පසුගිය සතියේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්සස් ගැන තව කතා කරොත් සචිත ජයතිලක ලකුණු 158ක් ලබා ගත්තා සෙබස්ටියන් ක්‍රීඩකයා SSC කණ්ඩායමට එරෙහිව. ඒ වගේම ගයන් මනිෂාන් කුරුණෑගල යුත් කණ්ඩායමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයා ලකුණු 156ක් ලබා ගත්තා මූවස් කණ්ඩායමට එරෙහිව. ඉතින් පන්දු යැයීමේදී පසුගිය සතිය හොඳම පන්දු යැයීම වාර්තා කරගත්තේ ඩිලංක ශ්‍රීමාල් නාවික හමුදා කණ්ඩායමට. ඔහු කඩලු 7ක් ලබා ගත්තා ලකුණු 49ට නිගම්මු කණ්ඩායමට එරෙහිව. නමුත් අවසානයේදී තරගයේ ජයග්‍රහණය කරගැනීමට හැකියාවක් ඔහු ලැබුණේ නැහැ. ඔහුගේ කණ්ඩායම අවසානයේදී මෙවර තරගාවලියෙන් ඩිමෝට් වුණා නේවි කණ්ඩායම. ඉතින් ඒ වගේම දමිත සිල්වා සහ ශෂික දුර්ෂානුත් පසුගිය සතියේදී කඩලු 5 අවස්ථාවක් ලබා ගන්නමින් හොඳම පන්දු යැයීම තුන අතරට එක් වෙලා තිබුණා දමිත්. ඉතින් ඒ විදිහට තමයි මේජර් ලීග් තරගාවලියේ ලීග් ස්ටේජ් එකේ අවසාන සතියේ දක්ෂතා පැවැත්තුනේ. ඔව් ඉතින් අපි මේ විදිහට ඕගලන්ට විස්තර ගෙනාවේ මේ ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේදීත් නැවතත් මේ විස්තර ගේන්න පාසල් තරගාවලියෙන්, කාන්තා සුපර් 4 තරගාවලියෙන්, ඒ වගේම ප්‍රීමා 15 තරගාවලිය, ඒ වගේම දැන් මේ ගහන අපේ
මේජ ප්‍රමිය ලීග් තරගාවලිය අවසන් මහතරගේ විස්තරත් ගේන බලාපොරොත්තුවේ බොහොම ස්තුති සචින් බොහොම ස්තුති ලක්ෂිසි අදත් අපිට එක්තුනට අපි ඉදිරියේදීත් ඔගලොන් එකතු කරගන්න වෙනවා මේ වගේම අපි විස්තර ඔගලොන්ට ගේන බලාපොරොත්තු වෙනවා ඉතින් රැඳින්න ලංකාවේ දේශීය ක්‍රිකට් ගැන කතා කරන එකම වැඩසටහන ක්‍රිකට් පට්‍රෝමත් එක්ක බොහොම ස්තුතියි.